හොඳයි මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්න යන්නේ YouTube එකේ සල්ලි ලැබෙන්න නම් මොනවද අපි කරන්න ඕනේ කියලා. පළවෙනිම කාරණේ තමයි YouTube එකේ ඔයාලා ආස කරන ඔයාලට වීඩියෝ කරන්න හැකියාවක් තියෙන සබ්ජෙක්ට් එකකින් channel එකක් පටන් අරගෙන දිගටම content දාගෙන යන්න ඕනේ. content දාලා videos දාලා ඔයාටම ගැළපෙන ඔයාලගේ content වලට ගැළපෙන audience එකක් හදාගන්න ඕනේ. ඒ වගේම ඔයාලා දන්නවා ඇති YouTube එකට අවශ්‍ය ඒ කියන්නේ monetizing කියන එකට අවශ්‍ය අවම අවශ්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ subscribe 1000යි watch time hours 4000යි කියන දේ ගොඩක් අය මේක target කරන මිසක් මින් එහාට වැඩ කරන්නේ කොහොමද කියන එක හිතන්නේ නැහැ. ඉතින් මුලින්ම අපි කල්පනා කරන්න ඕනේ අපිටම ගැළපෙන ඕඩියන්ස් එකක් හදාගන්න එක. ඒක පළවෙනි කාරණා. දෙවෙනි කාරණාව තමයි ඔයාලා කරන වීඩියෝස් YouTube ලගේ ප්‍රතිපත්ති. එහෙම නැත්නම් පොලිසීස් වලට ගැළපෙන්න ඕනේ. කෝපිරයිට් නැති ඔයාලගේ වීඩියෝස්. ඒ වගේම තමයි එතෙන්දිත් මම කලින් සඳහන් කරා වගේ මේ මෙයාලා ඉල්ලන රික්වයර්මන්ට් එකක් තියෙනවා YouTube ලා. ඒ කියන්නේ subscribe අවම 1000ක් තියෙන්න ඕනේ. ඒකට කාලයක් නැහැ. So watch hours කියන එක බලපු කාලය මුළු කාලය පැය 4000ක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒක මාස 12ක් ඇතුළත. මෙතෙන්දි මේ මාස 12 කියන්නේ channel එක පටන් ගත්ත දවසේ ඉඳන් මාස 12ක් නෙමෙයි. ඔයා channel එක කරගෙන යද්දී ඕනෙම කාලෙක ආපස්සට මාස 12ක් බැලුවොත් ඒක මාස 12ක් හෝ ඊට අඩු කාලයකදී පැය 4000ක් complete වෙලා තියෙනවනම් ඔයාලට monetizing වලට apply කරන්න පුළුවන්. තුන්වෙනි කාරණා විදිහට කියන්න පුළුවන් YPP active කරන්න ඕනේ. ඒ කියන්නේ YPP කියන්නේ YouTube partner program කියන එක. මේක ඇත්තටම ලංකාවට තාම officially release කරලා නැහැ. ඉතින් මේකට විවිධ ක්‍රම පාවිච්චි කරනවා. අපිට වෙනත් ක්‍රම ගැන සඳහන් කරන්න බෑ මෙතනදී. අපි මේකෙදි විසඳුමක් විදිහට කියන්නේ මොකක් හරි MCN එකකට ඔයාලගේ channel එක link කරලා YPP active කරගන්න පුළුවන්. YPP active කරද්දී monetizing automatically enable වෙනවා. මෙතනදී අපි එකඟ වෙනවා YouTube ලට එයා අපේ videos ඇතුලේ එයාලගේ ads play කරන්න එයාලට අවසරයක් ලබා දෙනවා වගේ දෙයක් තමයි වෙන්නේ. එතෙන්දී අපි ගොඩක් වග කියන්න ඕනේ අපි දාන videos සම්බන්ධයෙන්. මොකද ඒ videos අපේම නිර්මාණය වෙන්න ඕනේ. ඒ වගේම ad එකක් play වෙන්න සුදුසු video එකක් වෙන්න ඕනේ. මේක අපි තුන්වෙනි කාරණාව විදිහට හඳුන්වන්න. ඉතින් මේ ටික සම්පූර්ණ කරලා පස්සේ monetizing on වුණාට පස්සේ ඔයාලට YouTube එකිනුත් support එකක් දෙනවා. මොනවද ඉස්සරහට videos කරන්න ඕනේ විදිය, tutorial දෙනවා, hints දෙනවා. ඒවා අනිවාර්යෙන් ඔයාලා follow කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට තේරෙනවා සාමාන්‍ය channel එකේ watch hours 4000ක් complete කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. මේ level එකට යද්දී ඔයාලටම හුරු වෙනවා channel එක කොයි විදිහටද කරගෙන යන්න ඕනේ කියලා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේ YouTube admin panel එකේ තියෙනවා analytics කියලා වෙනම segment එකක්. ඒ කියන්නේ එතන තියෙනවා ඔයාලගේ බලන audience එක, එයාලගේ විස්තර. මේ analytics හොඳට අපි බලනවා නම් හැමදාම ඔයාලට ඔයාලගේ channel එකේ ඉස්සරහට වෙන්න ඕනේ upgrades මොනවද කියන එක ලේසියෙන්ම අඳුරගන්න පුළුවන්. ඉතින් මේ කාරණාත් එක්ක ඔයාලා තාම අලුතෙන් පටන් ගන්න කෙනෙක් නම් මේ දේවල් බලන්න මොනාරි මේවා ගැන ප්‍රශ්න තියෙනවා නම් පහතින් කමෙන්ට් කරන්න අපි මේ ප්‍රශ්න වලට උත්තර දීලා තව විස්තරාත්මක වීඩියෝ එකක් ඉස්සරහදී අරන් එන්නම්.